ඒක හදන්න පුළුවන් හැබැයි ඒක දෑවැන්ත වෙන්නේ නැහැ ශක්තිමත් වෙන්නේ නැහැ රටට වැඩක් වෙන්නේ නැහැ දැන් එතකොට පාර්ලිමේන්තුව තුල අපි දන්නවා ජාතික ජන බලවේගයේ නියෝජනයක් තියෙනවා යම් තාක් දුරට පාර්ලිමේන්තුවෙන් පිටත ඔවුන් තුලත් යම් සංවිධානාත්මක ශක්තිය තිබෙන බව අපිට පේනවා ඒ වෙනි අයවලුන් හා සාර්ථක සාකච්ඡා වටයක් ගෙන එන්නට පවා මේ තීරණාත්මක වෙලාවේ සූදානමක් තියෙනවද නැත්නම් එහෙම සූදානමක් නැද්ද මේ මම පක්ෂේ නායකයා නෙමෙයි මම පක්ෂේ මගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් දැන් ජාතික ජන බලවේගයේ කියන එකත් එක්ක අපේ පක්ෂය එකතු වුණොත් අපට එක යම් අංශවලින් අපට ඉදිරි ගමනක් තියෙනවා හැබැයි අපේ සංකල්ප බැලුවොත් ඒගොල්ලෝගේ දේශපාලන සංකල්ප වෙනස් අපේ සංකල්ප වෙනස් අපේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තියෙනවා ජනතාවට නිදහස තියෙන තැනක් අපේ පෙළපාලියෙක් කරනකොට වුණත් ඔබතුමා දකින්න ඇති අපේ ඇවිල්ලා කරේ අත දාගෙන අපි එක්ක සෙල්ෆි ගන්නවා සමහරු ඩ්‍රින්ක් එකක් දාලත් එනවා හිතන දෙයක් ඇඳගෙන එනවා ඒ වගේ තමයි අපේ දේශපාලනේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ ආකාරයට නමුත් ජාතික ජන බලවේගයේ සංකල්ප වෙනස් ඒගොල්ලෝ පෙළපාලියක් කරනවා නම් අඩි 4න් 4ට හිට ගන්න ඕනේ ඊට පස්සේ පිටණිය වාඩි වුණත් ඉවරලා මේ පැත්තට අඩි 4යි මේ පැත්තට අඩි 4යි තියාගෙන වාඩි වෙනවා ඒගොල්ලෝ මීටිමකට ආවත් අපි දකින්නවා ගල් පිළිම වගේ එහෙම අත් බැඳගෙන හිටගෙන ඉන්නවා අපේ මිනිස්සු එහෙම නැහැ අපේ මිනිස්සු පී මීටිමකට ආවොත් බිම වාඩි වෙයි එක්කෙනෙක් නිදාගනි එක්කෙනෙක් එතන ඕන හෝටලෙක උද්දාගනි කන්න බොන්න පටන් ගනි ඒක වෙනස් මේවා එකතු වුණාම ඔය අර්බුද එනවා දැනුත් ජාතික ජන බලවේගයට පායන ඡන්ද ලක්ෂ 10ක් විතර ඇවිල්ලා තියෙනවා මං හිතා නමුත් ඒගොල්ලෝ හිටපු ලක්ෂ 5 ඇසිරීමයි ඒ ජනතා විමුක්ති පෙරමුණේ අයගේ කැපවීම ඒවා බලාපොරොත්තු වෙන බෑ ආපු ලක්ෂ 10 කන්ද මේගොල්ලෝ ගමනක් එකට යනකොට මොන මොන ඝට්ටන එයිද කියන විශාල ප්‍රශ්නයක් හැබැයි ජාතික ජන බලවේගයේ මේ ප්‍රධාන දේශපාලන ධාරිතාවේ ඉන්න බහුතරයක් විතර මිනිස්සු වගේ වරකම් කරලා හංවඩු ගැහිලා ජාවාරම් කරලා ඒ මට්ටමට තාම වැටිලා නැහැ. තාම වැටිලා නැහැ කිව්වට කාට සාධිකයක් දෙන්න බෑ. හැබැයි මම එකක් දැකලා තියෙනවා දැන් මේ අලුත් කට්ටියක තීමස් සමග ඒගොල්ලෝ සම්ප්‍රදානුකූල දේශපාලනේ පැත්තට ඇදිලා තියෙනවා. සමහරලාට ඒගොල්ලෝගේ නායකයෝ කියන කතා වේදිකාවල දැන් අර සම්ප්‍රදානුකූල දේශපාලනේ කියන සුන්දර කතා ඒගොල්ලෝ කියන්න පටන් අරන් තියෙනවා. ඒක හන්දා මේක හුඟක් අයට සමහර තේලිලා නැතුව මේ මට තේරිච්ච දෙයක් ඒක බලන් ඉන්නකොට මේක හන්දා ඒවා කියන තරම් මෙතන අපි දෙන්න කතා කරනකොට හරි මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කිරීම තරම් ප්‍රායෝගිකව කරන්න ගියාම එච්චර පහසුවෙන් පැහැදිලිව කරන්න පුළුවන් දේවල් නෙමෙයි හැබැයි ජාතික ජන බලවේගයේ ආශිර්වාදය අපට ලබා ගන්න පුළුවන් අපේ පක්ෂයට ඉදිරියේදී ජනාධිපතිවරණ වගේ වගේදී ඒක ජයග්‍රහණයක් අනිවාර්යෙන් විපක්ෂ වාඩිලා ඉන්න සමහර මන්ත්‍රීවරු ඉන්න හොඳ කට්ටිය ඒගොල්ලෝ එකතු කරගත්තොත් මම හිතන හොඳයි ඒක හන්ද මම විශ්වාස කරන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා හොඳ කට්ටිය පාටපක්ෂ ભેදවලින් තොරව හැමතැනම ඉන්නවා මම කිව්වේ 15%ක් විතර ඉන්නවා කියලා අදෝ ඒවායේ කට්ටිය ඒ තැන්වලින් ඇවිල්ලා එකතු වුණොත් තමයි මම හිතන්නේ ශක්තිමත් ගමනක් යන්න පුළුවන් නැතුව බෝඩ් ලෑලි උස්සම් පාර්ලිමේන්තුවේ එක එක පක්ෂවල නම් දාගෙන පක්ෂ 60 ගානක්ද 70ක්ද තියෙනවා මේ රටේ ඒ ඔක්කොම එකතු කරගත්තා කියලා එහෙම ශක්තිමත් ගමන් යන්න බෑ.